ආයුබෝවන් සමට කලින් සත්‍ය ප්‍රථමයෙන් ගෙනෙන්න අද අපි සූදානම් මම යුගන්ති මයුරිකා ප්‍රථමයෙන් පුවත් සිරස්තල තුන් මාසකට ආසන්න පාසල් නිවාඩු කාලය අවසන් වෙයි අදිර 3ක් යටතේ පාසල් ආරම්භ කිරීමට පියවර උසස් පෙළ සැප්තැම්බර් 7 වනදා ශිෂ්‍යත්වය සැප්තැම්බර් 13 වනදා මෙරට කොවිඩ් වැළඳී සුවය ලැබූ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවයි කොවිඩ් ආසාදිත රෝගීන්ට ප්‍රණීත ආහාර වේලක් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට තරු පහේ හෝටලයක නිවාඩුවක් ජනපතිගෙන් සුව ඇමතිනියට උපදෙස් මහා මැතිවරණේ මනාපංක ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කරයි 2020 මැතිවරණ සටනින් මායිවත් වනවා දේශපාලනයට සමු දෙන්නේ නැහැ හිටපු මන්ත්‍රී මංගල කියයි අධිකරණ නියෝග නොතකා විරෝධතාවේ නිරත වූ පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ නායක ඇතුළු ක්‍රියාකාරීන් 50කට ආසන්න පිරිසක් අත්අඩංගුවට හිගුරක්ගොඩ වකුගඩු රෝගීන්ට හෙට දවස අහිමිද අද දෙවැනි ඇසින් දැන් දේශීය පුවත් එළපෙන ජුනි මාස 29 වෙනිදා සිට අදින 4ක් යටතේ පාසල් ආරම්භ කිරීමට කටයුතු කරන බව විශ්වපාර අමාත්‍ය ඩලස් අලහප්පිරිම මහතා පවසනවා. අද පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අමාත්‍යවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේ මෙවර උසස් පෙළ විභාගය සැප්තැම්බර් මාස 7 වෙනිදා පැවැත්වෙන බවත් ශිෂ්‍යත්ව විභාගය සැප්තැම්බර් මාස 13 වෙනිදා පැවැත්වෙන බවයි. රටතුල කොවිඩ් වසංගතයේ පැතිර යාමත් සමගම ඉන් දරුවන් ආරක්ෂා කර ගැනීමට සහ රෝගී පාලනය කිරීම සඳහා රජය විසින් ඉතා කඩිනමින් සිළුම පාසල් తాවකාලික වසා දැමීමට තීරණය කළා. ඒ අනුව මාස 3කට ආසන්න කාලයක් පුරා රටේ සිළුම පාසල් වසා දැමීමටයි තීරණේ වී තිබුණේ. දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සිදු කරගෙන යාම සඳහා දුරස්ථ අධ්‍යාපන විධික්‍රමද මෙහිදී හඳුනා දීමට රජය විසින් පියවර ගත්තා. කෙසේ වෙතත් දරුවන් දැඩි මානසික පීඩාවකට ලක්වීමද මෙම කාල සීමාව තුළ සිදුවනු දක්නට ලැබුණා. ඇතැම් විට දුරස්ථ අධ්‍යාපනයේ පැවති අඩුපාඩු සහ ගැටලුකාරී තත්ත්වයන්ද එම දුරස්ථ අධ්‍යාපන ක්‍රියාවලියට බාධා එල්ල කර තිබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් පවත්වාගෙන යාම සඳහා වන අවශ්‍ය සෞඛ්‍ය නිර්දේශ මාලාවන්ද මෙවන විට අධ්‍යාපන අමාත්‍යාංශය වෙත ඉදිරිපත් කර තිබෙනවා. එම සෞඛ්‍ය නිර්දේශයන් වලට අනුකූලවයි මෙලෙස රට පුරා පාසල් අදියර 4ක් යටතේ ආරම්භ කිරීමට තීරණය වී තිබෙන්නේ. අපි පාසල් නැවත ආරම්භ කිරීම සිදු කරන්නේ පියවර 4කට. එම් පළමු පියවර ජූනි මාසේ 29 වෙනිදා ආරම්භ වෙනවා. එදාට දරුවෝ ඉස්කෝලේ යන්න ඕන නැහැ. අපි ආරාධනා කරන්නේ සියලුම විදුහල්පතිවරුන්ට, ගුරුවරුන්ට, අනධ්‍යයන කාර්ය මණ්ඩලවලට, පාසල් කළමනාකරණ මණ්ඩලවලට 29 වෙනිදා පාසලට පැමිණෙන්න කියලා ලේකම්වරයා විසින් එදාල චක්‍රලේඛ නිකුත් කරනු ඇත. දෙවැනි අදියර අපි දරුවෝ පාසලට රැගෙන ඉන්න බලාපොරොත්තු වෙන්නේ ජූලි මාසේ 6 වෙනි සඳුදා. හැබැයි ඒ ජූලි 6 වෙනිදා පාසලට එන්නේ 13, 11 සහ 5 වෙනි ශ්‍රේණියේ දූලා පුතාලා විතරයි. ජූලි 20 වෙනිදා සිට 3 වෙනි අදියර ආරම්භ වෙනවා. 3 වෙනි අදියරේදී පාසලට එන්නේ 12 සහ 10 ශ්‍රේණිවල දූලා පුතාලා. 3 වෙනි අදියර. ඒක සතියක් ජූලි 20 සිට 24 දක්වා. 4 වෙනි අදියර ආරම්භ වෙන්නේ ජූලි 27 වෙනිදා. ජූලි 27 වෙනිදා ඉඳලා 3 4 6 7 8 9 ශ්‍රේණීන් වල දූල පුතාලා පුංචි දූල පුතාලා පාසලට කැඳවගෙන එන්නට අපි බලාපොරොත්තු වෙනවා. ඒ වගේම උසස් පෙළ විභාගය අපි නියමිත වෙලා තිබුණේ අගෝස්තු මාසේ 5 වෙනිදා. අගෝස්තු 5 වෙනිදා සිට සැප්තැම්බර් මුල සතිය වෙනකම් කාලසටහන් සකස් වෙලා තිබුණේ උසස් පෙළ විභාගය සම්බන්ධයෙන්. අපි උසස් පෙළ විභාගය කල් දමන්නට තීන්දු කරනු ලැබුවා. නව දින වකවානු තීන්දු වෙන්නේ උසස් පෙළ විභාගයේ ආරම්භ වනු ලබන්නේ සැප්තැම්බර් මාසේ 7 වෙනිදා. ඒ වගේම ඔක්තෝබර් මාසේ 2 වෙනිදා උසස් පෙළ විභාගය අවසන් කරන්නට විභාග දෙපාර්තමේන්තුව බලාපොරොත්තු වෙනවා. පහේශිෂ්‍යත්ව විභාගය පැවැත්වීමට සැලසුම් කළ තිබේ අගෝස්තු මාසේ 3 වෙනිදා. පහේශිෂ්‍යත්ව විභාගය නව සැලසුම යටතේ සැප්තැම්බර් මාසේ 13 වෙනි ඉරිදා ශිෂ්‍යත්ව විභාගයේ පැවැත්වීමට විභාග දෙපාර්තමේන්තුව කටයුතු කරනු ලබනවා.
එළඹෙන මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකයන්ගේ මනාව අංක ඇතුළත් ගැසට් පත්‍රය අද දහවල් නිකුත් කෙරුණා. මේ අතර මහමැතිවරණයේ පැවැත්වෙන දිනය පිළිබඳව මාධ්‍ය විවිධ ප්‍රකාශ සිදු කරන බවත් එලෙස සිදු නොකරන ලෙසට තමන් ඉල්ලා සිටින බවත් මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා පවසනවා. ඒ මාතෙට විශේෂ නිවේදනයක් නිකුත් කරමින් මහමැතිවරණය පැවැත්වෙන දිනය මෙම සතිය ඇතුළත නිවේදනය කිරීමට මැතිවරණ කොමිසම ඊයේ තීරණය කළා. බොහෝ දුරට එම දිනය හෙට දිනේදී මැතිවරණ කොමිෂන් සභාව විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවට වාර්තා පළවනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා අද පෙරවරුවේ මාධ්‍ය හමුවක් කඳවා තිබුණා. එහිදී ඒ මහතා සඳහන් කළේ එළඹෙන මහමැතිවරණය පවත්වන දිනය පිළිබඳ තීරණය කිරීමට මැතිවරණ කොමිෂන් සභාවට ඉඩ ලබා දෙන ලෙසයි. අපි සියලුම මාධ්‍ය ආයතන වලින් ඉල්ලීමක් කරන්න කැමති පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනේ කියලා තමන්ට එක එක දින හිතලා ප්‍රචාරය කරන්න එපා කියලා. මොකද අපි දිනය කිව්වේ අපි ගණන් ගන්නවා කියලා අගෝස්තු 3 වෙනිදා ඉඳලා දින 60ක් නැත්නම් 70ක් ගණන් කරනවා කියලා කිව්වා. සමහර අය ගණන් හදලා කියනවා 77ක් ගණන් කරනවා 63ක් ගණන් කරනවා. ඒ අය අගෝස්තු මාසේ 4 වෙනිදා ඉඳලා අගෝස්තු 19 විතර යනකන් සියලුම දින ප්‍රසිද්ධ කරනවා. බොහෝ දෙනෙක් ප්‍රසිද්ධ කරනවා අපි සෙනසුරාදා දිනයක තියෙන නිසා. එතන වැටෙන සෙනසුරාදා දින දෙක 8 සහ 15. අපි යම් විදියකින් ওই දිනයක තිබ්බොත් ඊට පස්සේ කවුරු හරි කියන්න පුළුවන් අපි කලින් කිව්වා මේ දේශපාලන පක්ෂයේ බලපෑම උඩ තිබ්බේ. ඒකෙන්ද අපි තාම කරුණාවෙන් ඉල්ලනවා මැතිවරණ කොමිෂන් සභාවට හෙට දිනේ රැස් වුණාට පස්සේ ඒ දිනේ තීරණය කරන්න ඉඩ දෙන්න. ඒ ගැන දිනයන් කියන්න යන්න එපා. තා දිනේ තීරණය කිරීමේ රාජකාරිය අපට කරන්න ඉඩ දෙන්න. ඡන්ද විමසීමේ ප්‍රථම අධියර අපි තියලා තියෙනවා. අපට තියෙන්නේ ජුනි 20 වෙනිදා වෙනුවට ඡන්දේ පැවැත්වෙන දිනය ආදේශ කරන එක විතරයි. ඒ කාර්ය මේ සතිය තුල ඉටු කරමු. මේ අතර එළඹෙන මහමැතිවරණයට තරඟ කරන අපේක්ෂකින්ගේ මනාපංක ඇතුළත් ගැසට් පත්‍රය අද දහවල් නිකුත් කෙරුණා. 2179 ඇල ඉරක් අංක 7 දරන එම ගැසට් නිවේදනයේ මැතිවරණ දිස්ත්‍රික්ක 22කට අදාළව එක් එක් දේශපාලන පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් සඳහා තරඟ කරන අපේක්ෂකින්ගේ මනාප අංක සටහන් කර තිබෙනවා. ඒ අනුව ප්‍රධාන දේශපාලන පක්ෂවල නායකයින්ගේ මනාප අංක සටහන් වී තිබුණේ මේ ආකාරයෙන්. කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් තරඟ වදින අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ මනාප අංකය 1040 සටහන් වනවා. කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ වදින එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මනාප අංකය සටහන් වන්නේ අංක 15 ලෙසයි. සමග ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා කොළඹ දිස්ත්‍රික්කයෙන් තරඟ කරන්නේ අංක 20 යටතේයි. එමෙන්ම ජාතික ජනබලවේගයේ නායක අනුරු කුමාර දිසානායක මහතා අංක 1 යටතේ එම පක්ෂයෙන් තරඟ වදිනවා. අධිකරණ නියෝග කඩකරමින් අද දින කොල්ලුපිටිය ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිට විරෝධතාවයේ නිරත වූ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්න මහතා ඇතුළු පක්ෂ ක්‍රියාකාරීන් 50කට ආසන්න පිරිසක් අතරංගුවට ගෙන තිබෙනවා. පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ විසින් සංවිධානය කරන ලද උද්ඝෝෂණ ව්‍යාපාරයක් ඇමරිකානු තානාපති කාර්යාලය අසල හෝ ඒ අවට ප්‍රදේශීය පැවැත්වීම වළක්වාලමින් අපරාධ නඩු විධාන සංග්‍රහය පනතේ 106/3 වගන්ති යටතේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින නියෝගයක් නිකුත් කළා. කොල්ලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා විසින් කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් කරන ලද ඉල්ලීමකට අනුව පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රධාන ලේකම් සේනාධීර ගුණතිලක සහ එම පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ සහ තවත් පුද්ගලයන් ටෙරෙහිව සහ පොදුවේ මහජනතාව වෙත මෙම නියෝගය අධිකරණය විසින් ඊයේ දින නිකුත් කර තිබෙනවා. කෙසේ වෙතත් අධිකරණ නියෝග සහ නිරෝධායන නීතිය කඩ කරමින් කොල්ලුපිටිය ශ්‍රී ලංකා ඇමරිකානු තානාපති කාර්යාලයේ ඉදිරිපිටදී අද පෙරටුගාමී පක්ෂ සමාජිකයන් විසින් විරෝධතාවයක නිරත වුණා. එලෙස ඊයේ දින අධිකරණ නියෝග නිකුත් කර තිබේදී විරෝධතා පැවැත්වීම හේතුවෙන් පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ නායක කුමාර ගුණරත්න මහතා සහ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමෝ මහතා ඇතුළු සමාජිකයින් 50කට අධික සංඛ්‍යාවක් පොලිසිය අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේ අධිකරණ නියෝගයක් දෙන්න දෙන්න
प्रदेश अद्दीन उद्घोष प्रतिमसदाहकरण विसीदीव आज्ञावाकृतकरण ये आज्ञावसी संविधानकमे संविधान आयट भारतीनो ये भारतीन धनगण ये अधिकरण नियोग्य मृतकाहरिमी अद्दवसे मे उद्घोषणेट यौन सहभाग එළඹෙන මහමැතිවරණ සටනෙන් තමන් ඉවත් වන බවත් මේ හේතුවෙන් තමන්ට කිසිවෙක් මනාපය නොදෙන ලෙසටත් සමගිය ජනබලවේගයෙන් මාතර දිස්ත්‍රික්කයේ අපේක්ෂකයෙකු ලෙස ඉදිරිපත් වී සිටි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මංගල සමරවීර මහතා පවසනවා ඒ මාති වෙත විශේෂ නිවේදනයක් නිකුත් කරමින් ඒ අනුව ඉදිරියේ පැවැත්වෙන නියමිත 2020 මහමැතිවරණයේ සමගි ජනබලවේගයේ අපේක්ෂකයෙකු ලෙස චන්ද නාමලේකනේ තම නම සටහන් තිබුණද චන්දේ ඉල්ලීමෙන් වැළකී සිටින බව පවසන මංගල සමරවීර මහතා තම අංකයේ ඉදිරියේ මනාපය සටහන් නොකරන ලෙසට මාතර දිස්ත්‍රික් ජනතාවගෙන් ඉල්ලා තිබෙනවා මේ සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂ නායක රණල් වික්‍රමසිංහ මහතාට හා සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාට දන්වා ඇති බවයි මංගල සමරවීර මහතා පවසන්නේ ඔහු මේ බව ප්‍රකාශ කළේ මාතර පිහිටි ඔහුගේ නිවසේ අද පසුරි පැවති සාකච්ඡාවකදී මාතර දිස්ත්‍රික්කයේ පළාත්පාලන නියෝජිතයින් ප්‍රමුඛ ක්‍රියාකාරීන් පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටි බවයි මන්ත්‍රීවරයා නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මෙහිදී විශේෂයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලන කාලය අකාර්යක්ෂම හා අදුරදර්ශී පාලනයක් බවත් මාස 6ක් වැනි ඉතා කෙටි කාලයක් තුළ එය මැනවින් ඔප්පු කරමින් ඇති බවත් ජාතිවාදී ආගම්වාදී පතුරවා හරිමින් මිලිටරිකරණයට රට නතු කරමින් සිටින බවත් ඒ හැමුවේ රට දැවන්ත අර්බුදයක ගිල්වා ඇති මොහොතක විපක්ෂය තමන්ගේ කාර්ය කුමක්ද යන්න හෝ නිවැරදිව වටහාගෙන නොමැතිව කටයුතු කරන බවත් මංගල සමරවීර මහතා පවසනවා මේ රට ගොඩනැගීමට නම් එක්සත් ජාතික පක්ෂයේ මූලික ප්‍රතිපත්ති ක්‍රියාත්මක විය යුතු බව අවධාරණය කර සිටින හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතා පක්ෂයේ බෙදී වෙන්වීම පිළිබඳව සිය කනගාටුව ප්‍රකාශ කර සිටිනවා මන්ත්‍රී දේශපාලනයේ නිවත්වුවද තමා දේශපාලනයෙන් සමු ගැනීමට හෝ විශ්‍රාම ගැනීමට කිසිදු ලෙසකින් තීන්දුව කර නැතයි අවධාරණය කර සිටින මංගල සමරවීර මහතා අලුත් දේශපාලන ගමනක් ඇනබීම සඳහා තමාට 30 වසරකට වැඩි කාලයක් ශක්තිය දුන් එඩිතර මාතර ජනතාවගේ ආශිර්වාද ඉදිරියටත් බලාපොරොත්තු වන බවද මෙම නිවේදනයෙන් පවසනවා එළඹෙන මහමැතිවරණයේ සහ රටේ වත්මන් දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් දේශපාලන වේදිකාවේ අද අදහස් පළ වුණා
මැතිවරණ කොමිෂන් සභාව බාලගිරි දෝෂයට අහු වෙලා කොමිෂන් සභාවේ ගරු සභාපතිතුමා කියන්නේ කොරෝනාවට පරාජය ජනතාවට ප්‍රජාතන්ත්‍රවාදී කියලා. අපිට පේන්නේ කොරෝනාවට ජයග්‍රහණය ලැබෙනකන් ජනතාව පරාජය කිරීම සඳහා කටයුතු කරනවාද කියන සැකය අපිට මතුවෙනවා. අපි සියලු දෙනාම බලන්නේ එකට එකතු වෙන්න. මේ බෙදීම ඇති කරේ රාජපක්ෂලගේ ඌවමනාවට එක්සත් ජාතික පක්ෂ සුළුතර පිරිසක්. අද අලිය ලකුණෙන් කොළපාටෙන් ඉදිරිපත් වෙන අය ඇත්ත එක්සත් ජාතික පක්ෂිකු නෙමෙයි. ඒගොල්ලෝ රාජපක්ෂලගේ ඌවමනාව ඉෂ්ට කරන කට. පොදු සම්දානයකට යෝජනාවක් කෘත්‍යාධිකාරී මණ්ඩලයේ සම්මත කළා. එහි බලතල සජිත් ප්‍රේමදාසට ලිඛිතව පවරලා ගමන ඉස්සරහට යද්දී බාධකයක් දාලා අලියගේ නාම යෝජනා බාර දුන්නා. අද එක්සත් ජාතික පක්ෂයක් නැහැ. මේ රටේ ග්‍රාමීය නාගරික ජනතා විශාල ප්‍රමාණයක් එක්සත් ජාතික පක්ෂයට ඡන්ද දුන්නා. අද එතන පක්ෂයක් නැහැ. අද එතන තියෙන්නේ අසුද්ධ හවුල. අපි නැත්තම් මේ ආණ්ඩුවට ආණ්ඩුව ගෙනියන්න බැරි තත්ත්වයක් ඇති වෙනවා. ඒ නිසා ආණ්ඩුව ගන්න ආසන ප්‍රමාණය ස්ථිරවම 113ට අඩුයි. හැම තැනම තියෙන ඩීල් දේශපාලන. අරගොල්ල මේගොල්ල රකින්නවා මේගොල්ල ඒගොල්ල රකින්නවා. අපි රජය හැටියට විපක්ෂයේ ඉන්න කිසිදු දේශපාලන පක්ෂයක් එක්ක ඩීල් දාන්නේ නැහැ. මොකද අපි ওই ඩීල් දාන සංස්කෘතිය නිර්මාණය කරා නම් අපි ඩීල් දැම්මා නම් අපේ කණ්ඩායම් හිරේ යන්නේකින් ඕනෑවටත් වඩා අවකාශයක් තිබව වළක්වා ගන්න. ඉතින් හිරේ යන්නේ මොකටද ඩීල් දාලා මේක වළක්වා ගන්න පුළුවන්. එහෙනම් ඩීල් දාපු අය තමයි අද වෙනත් අයගේ ඩීල් ගැන කතා කරන්නේ. භූමිකා හතරක් තිබෙනවා. නීති සම්පාදනය, ප්‍රතිපත්ති සම්පාදනය, මූල්‍ය අධීක්ෂණය සහ ජනතා නියෝජනය. මේ සුදුසුකම් හතර තියෙන අය පෞගිය පාර්ලිමේන්තුවේ හිටියනම් අතලොස්සක්. දැන් එහෙනම් අපිට ඊළඟ පාර්ලිමේන්තුව උමනා හිතන්න පුළුවන් කට්ටියක්. හිතන්න පුළුවන් කට්ටියක් ඕන. කෑ ගහන්න කට්ටියක් නෙමෙයි. ප්‍රතිපත්ති සම්පාදනය කරන්න. රටේ ප්‍රශ්න හඳුනගන්න. විග්‍රහයක් කරන්න. රටේ ලෝක සත්‍ය පිළිබඳ අවබෝධයක් තිබෙන්නක. අර රටේ ත පිළිබඳ අවබෝධයක් තිබෙන්න. එහෙම කට්ටියක් අවශ්‍යයි. තනි තනිව සටන් කරමින් අයිතිවාසිකම් දිනාගත නොහැකි බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අවධාරණය කර සිටිනවා. එයද පෙරපුරේ කලාකරුවන් සමග පැවති සාකච්ඡාවකට එක්වමින් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සහ කලා ක්ෂේත්‍රයේ නියෝජනය කරන සංගම් නියෝජිතයන් අතර සාකච්ඡාවක් අද පෙරපුරේ විජේරාම නිල නිවසේදී පැවැත්ුණා. කොවිඩ් වසංගත තත්ත්වය හමුවේ කලා ශිල්පීන්ට මුහුණ දීමට සිදු වෙති. දුෂ්කරතාවයන් පිළිබඳව මෙහිදී අවධානය යොමු කෙරුණා. වසංගත තත්ත්වය හමුවේ කැමරා, සංගීත, චිත්‍රපට, ටෙලි නාට්‍ය හා වේදිකා නාට්‍ය ආදී කලා ක්ෂේත්‍රයේ සියලු මංචවල කලා ශිල්පීන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්ත්වයන් පිළිබඳව මෙහිදී කලාකරුවන් අග්‍රාමාත්‍යවරයා සමග සාකච්ඡා කළා. ඔවුන්ගේ ආර්ථික පසුපෑම පිළිබඳවද මෙහිදී අග්‍රාමාත්‍යවරයාගේ අවධානය යොමු වුණා. තනි තනිව සටන් කිරීමෙන් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාවක් නැති බවත් ඒ අංශ නියෝජනය කරන පිරිස් ෘතිය සංගම් ලෙස එක්ව කටයුතු කිරීම මගින් අයිතිවාසිකම් දිනා ගැනීමේ හැකියාව ඇති බවත් මෙහිදී අග්‍රාමාත්‍යවරයා කලාකරුවන් සමග සඳහන් කළා. ඕනම එකක මම විශ්වාස කරන්නේ තමන් තනි තනියම සටන් කරොත් ඒ අයිතිවාසිකම් දිනා ගන්න බෑ. ඉතින් එයාලා පුරුදු වෙන්න ඕන ඇසෝසියේෂන්ස් වලට, යූනියන්ස් වලට ඇදෙන්න. මම කම්කරු ඇමතිවරයා ඉන්න කාලෙත් මම කිව්වේ එකක් තමයි යූනියන් හදාගෙන එන්න කියලා මගේ මේ තනියම ඇවිල්ලා මගෙන් ඉල්ලන්නේ පාරවා මේවා කියලා. කලාකාරයෝ ඇසෝසියේෂන් එකක් හදාගෙන එන්න මේකට. එයාලටත් හොඳයි අපිට කරදරයි. අපි බලන්න ඕනේ එයාලගේ පැත්තෙන්නේ. තනියම ඇවිල්ලා එක්කෙනෙක් ගම මන්ත්‍රීකරින් කාවට ගිහිල්ලා බැංකුවට කතා කරන්න ඕනේ හැම වෙලාවෙම. මෙයාට ලෝන් එකක් දෙන්නේ, අරයට ලෝන් එකක් දෙන්නේ. මේක දැන් පිළිවෙලකට යනවනේ ඇසෝසියේෂන් එකට ගෙන්නගෙන ඔයාලා යවන්න. කිසිදු ඩීල් දේශපාලනයකට සමගි ජනබලවේගයෙන් නතු නොවන බව එම පක්ෂයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එයද සමගි ජනබලවේග පක්ෂ මූලස්ථානයේ පැවති මාධ්‍ය හමුවකට එක්වමින් අපි දිගු ගමනක් යන මොහොතක විවිධ කුමන්ත්‍රණකාරී කකුල් මාට්ටු වැඩපිළිවෙළල් නිසා සම්පූර්ණයෙන්ම මේ වැඩසටහන අකර්මණ්‍ය කරන්නට ඩීල් දේශපාලඥයෝ කණ්ඩායම කටයුතු කරා. හැම මොහොතකදීම උත්සාහ දැරුවේ එක්සත් ජාතික පක්ෂයත් විවිධ සංධානත් සෙසු පක්ෂත් එකට එකතු වෙලා යන ගමනට එරෙහිවන්න. ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවේ ඒ ජයග්‍රාහී ගමනත් සමග අපි ඉදිරියේදී ජනතා අධිකරණයේ ඉදිරියට යන අපේ පක්ෂය ඍජු පක්ෂයක්, නිකලල් පක්ෂයක්. මේ බලවේගෙට තිබෙන්නේ එකම න්‍යාය පත්‍රයයි, ඒ පොදු ජන සෞභාග්‍ය, මාතෘභූමිය ශක්තිමත් කරවන, මාතෘභූමිය
සංවර්ධනය කරවන ඒ න්‍යාය පත්‍රයයි අප සතුව තිබෙන්නේ ඊයේ දවසෙත් සත්‍ය ජයග්‍රහණය කරා අද දවසෙත් සත්‍ය ජයග්‍රහණය කරන ප්‍රතිගාමී වෙන්නට එපා මේ රටේ නගර සභා ප්‍රාදේශීය සභා මන්ත්‍රීතුමන්ලාටත් මන්ත්‍රීතුමියන්ලාටත් අස්කරනොයි කියන තර්ජණයට යට වෙන්නේ නැතුව බය නැතුව සමගි ජන බලවේගයත් සමග එකතු වෙන්න කිසිම කෙනෙකුට සමගි ජන බලවේගයත් සමග අත්වැල් බැඳගත්තයි කියලා අස්කරන්නට බෑ මෙරට කොවිඩ් 19 වෛරසය ආසාදිත පුද්ගලයන් 67 දෙනෙකු අද දින පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලයන්ගේ සංඛ්‍යාව 16 සීමාව ඉක්මවනු ලැබුවා. ඒ අනුව මෙරට සුවය ලැබූ සමස්ත පුද්ගලයන්ගේ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. දිනේදී මෙරටින් කොවිඩ් ආසාදිතයින් 22 දෙනෙකු හඳුනාගත් බව වසංගත රෝග විද්‍යාංශය පවසනවා. එම පුද්ගලයන් අතර ආසාදිතයින් 8 දෙනෙකු කුවේට් රාජ්‍ය සිට පැමිණ ඇති අතර චෙන්නයි සිට පැමිණි 4ක් සහ නාවික හමුදා සමාජිකයන් 10 දෙනෙකුද වන බවයි සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිග මහතා ප්‍රකාශ කළේ. මේ 22 දෙනාගෙන් නාවික හමුදාවේ 10 දෙනෙක්, ඒ වගේම ඉන්දියාවේ චෙන්නයි සිට පැමිණි 4 දෙනෙක් සහ කුවේට් රාජ්‍යයේ සිට පැමිණි 8 දෙනෙක් සිටිනවා. සමස්ත රෝගීන් සංඛ්‍යාවෙන් මේවන විට 902 දෙනෙක් නාවික හමුදාවේ සහ නාවික හමුදාවේ ස්පර්ශ වී රෝගීන් බවට පත් වුවන් වෙනවා. ශ්‍රී ලංකාවට විදේශ රටවල් වලින් පැමිණි අය 621ක් වෙනවා. නමුත් ශ්‍රී ලංකාව තුල ආසාදනයට පත් වූ සංඛ්‍යාව 313ක් පමණයි. අද දිනේදී කොරෝනා ආසාදිතයින් 67 දෙනෙකු පූර්ණ සුවය ලබා රෝහල් වලින් පිටව යාමත් සමග මෙරට පූර්ණ සුවය ලැබූ පුද්ගලින්ගේ සංඛ්‍යාව 1057ක් දක්වා ඉහළ ගියා. මීට අමතරව තවත් පුද්ගලින් 789 දෙනෙකු රෝහල් වල වෛද්‍ය අධීක්ෂණ යටතේ පසුබනවා. මේ අතර කොවිඩ් 19 රෝගීන්ට ප්‍රතිකාර සේවාවන් සපයනු ලබන රෝහල් වල අධ්‍යක්ෂවරුන් සමග විශේෂ සාකච්ඡාවක් අමාත්‍ය පවිත්‍ර වන්‍යාරච්චි මහත්මියගේ ප්‍රධානත්වයෙන් අද සෞඛ්‍ය අමාත්‍යාංශ ශ්‍රවණාගාරයේදී පැවැත්වුණා. කොවිඩ් 19 තියෙන රෝගී රෝහලකට ඇතුළත් වුණාට පස්සේ සමහර වෙලාවට දවස් 14ක් එහෙම නැත්නම් සමහර වෙලාවට දවස් 28ක් යනකම් මේ රෝගීන්ට මේ රෝහල් වල රැඳී සිටීමට තමේ කොවිඩ් 19 වැළදිච්ච රෝගීන්ට තමන්ගේ නිවසෙන් කිසිම කෑම බීම හෝ යම් කිසි දෙයක් මෙයාට ලැබෙන්නේ නැහැ. ඒ නිසා මේ අයට ප්‍රණීත කෑම වේලක් සහ ඉතුරු පහසුකම් ලබා දීම අපේ වගකීම. මෙම කොවිඩ් 19 රෝගිය වැළදිලා රෝහල් වල ඉන්න රෝගීන්ට ඉතාමත් ප්‍රණීත ආහාර වේලක් ලබා දෙන්නට අවශ්‍ය මුල්‍ය පහසුකම් ලබා දෙන ලෙස තමන්ගේ ජීවිතය ගැන නොතකා ඒ රෝගියාගේ කාමරයට ගිහිල්ලා ඒවා අතුපතු ගාන කම්කරුවන්ට එහෙම නැත්නම් ඒ ළඟට ගිහිල්ලා බෙහෙත් ටික ලබා දෙන හෙද කාර්ය මණ්ඩලය මේ වෛද්‍යවරුන් අවශ්‍ය පහසුකම් සියල්ල ලබා දෙන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්තුමාට දැනුම් දුන්නා ජනාධිපතිතුමා එදා උපදෙස් ලබා දුන්නා කොවිඩ් 19 රෝගීන් එක්ක විශාල කාලයක් වැඩ කරපු සෞඛ්‍ය සේවයේ ඉන්න වෛද්‍යවරුන් හෙදියන් සහ කනිෂ්ඨ කාර්ය මණ්ඩලය තමන් සේවය කරපු කාලය බලලා මේ රෝගීන් එක්ක ඉතාම සුපෝකභෝගී ලංකාවේ තියෙන හෝටල් බලලා ඒ හෝටල් වල තමන්ගේ පවුලේ අයත් එක්ක ගිහිල්ලා දවස් දෙකක් ඒ ආයත නැවතිලා විනෝද වෙලා එන්නට අවස්ථාවක් ලබා දෙන්න කියලා අතිගරු ජනාධිපතිතුමා අපට දැනුම් දුන්නා යම් කිසි විදියක ඔවුන්ගේ තියෙන මානසික ආතතිය දුරලීම සඳහා එවැනි ක්‍රියාමාර්ගයක් ගන්න කියලායි අතිගරු ජනාධිපතිතුමා අප වෙත උපදෙස් ලබා දුන්නේ කොරෝනා වෛරස් ගෝලීය වසංගතයේ උත්සන්න වෙමින් පවතින අතර ලද ප්‍රගතියෙන් සෑහීමකට පත් නොවන ලෙස ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවනවා. ජිනීවා නුවරදී ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහි ප්‍රධානී ටෙඩ්‍රොස් ඇඩනම් කියා සිටියේ අමරිකානු කලාපයේ වෛරසයේ ව්‍යාප්තිය උත්සන්න වීමත් සමග දෛනිකව වාර්තා වන ආසාදිතයින්ගේ සංඛ්‍යාව කැපී පෙනෙන ලෙස ඉහළ ගොස් ඇති බවයි. දකුණු ආසියාවද ඔහු එලෙස හැඳින් වූ ව්‍යාප්ත කලාපයක්. කොරෝනා වෛරසයෙන් මේවන විට ලොව පුරා මරණ 4,08,000කට වැඩි සංඛ්‍යාවක් වාර්තා වන අතර ආසාදිත සංඛ්‍යාව 71,00,000කට අධිකයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධානියා වැඩිදුරටත් සඳහන් කළේ යුරෝපයේ තත්ත්වය වැඩි දියුණු වුවද ගෝලීය වශයෙන් වෛරසයේ ව්‍යාප්තිය ඉහළ ගොස් ඇති බවයි. පසුගිය දින 10න් 9කදීම දිනකට ලක්ෂයකට වැඩි නව ආසාදිතින් හමු වී ඇති අතර ඉන් 75%ක්ම ඇමරිකානු කලපේ සහ දකුණු ආසියාවේ රටවල් 10කින් වාර්තා වීම විශේෂත්වයක්. දිස ප්‍රතිකාර පහසුකම් නොමැතිවීම හේතුවෙන් ජීවිතත් මරණයත් අතර දෙවිගෙවෙන හිඟුරංගුට ජනතාව ගැනයි අත තෙවන ඇස.
වකුගඩු රෝගය උතුරු මැදින් පටන්ගෙන මේ වන විට අපේ රටේ දිස්ත්‍රික්ක ගණනාවකම පැතිරි ගොස් ඇති ඉතා භයානක රෝගී තත්ත්වයක්. වකුගඩු අක්‍රීයවීම සහ වකුගඩු ආශ්‍රිතව හටගන්නා මෙම රෝගී තත්ත්වයේ පිළිබඳව පසුගිය කාලයේ පුරා දැඩි අවධානයක් යොමුව තිබුණේ වකුගඩු රෝගයෙන් විශාල පිරිසක් දෛනිකව රෝගී තත්ත්වයට පත්වීම සහ සැලකිය යුතු පිරිසක් ජීවිතක්ෂයට පත්වීමත් සමගයි. කිසේ වෙතත් එකල පැවති අවධානය ක්‍රම ක්‍රමයෙන් අඩු වෙමින් මෙවන විට වකුගඩු රෝගින් සම්බන්ධයෙන් සිදු කෙරෙන සත්කාර සහ ප්‍රතිකාර කටයුතු සම්බන්ධයෙන් යොමු වෙන්නේ අඩු අවධානයක් බව මෙවැනි සිදුවීම් හරහා පෙනී යනවා. දෙවෙනි ඇස අප මේ වාර්තා කරන්නේ හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ඒකකයේ ප්‍රතිකාර ලබන රෝගීන් මුහුණ දී ඇති ගැටලුකාරී තත්වයන් පිළිබඳවයි. වකුගඩු වල ප්‍රධාන කාර්යයක් වන්නේ රුධිරය පෙරීමකට ලක් කිරීමයි. වකුගඩු රෝගී තත්වයන් සමග මෙම ක්‍රියාවලිය કૃතිමව යන්ත්‍ර ආධාරයෙන් සිදු කර ගන්නා පුද්ගලයන් 25කට අධික ප්‍රමාණයක් හිඟුරක්ගොඩ රෝහලේ වකුගඩු ප්‍රතිකාර ඒකකයෙන් ප්‍රතිකාර ලබා ගන්නවා. නමුත් දැනට මාස 4ක පමණ කාලයක සිට එම රෝගීන්ට ප්‍රතිකාර ලබා දීමට භාවිතා කරනු ලබන යන්ත්‍ර අක්‍රීය වී ඇති නිසා ඔවුන් මැදිරිගිරිය මූලික රෝහලට සහ පොළොන්නරුව මූලික රෝහලට මාරු කර යවා ඇති බවට අපට තොරතුරු වාර්තා වුණා. මම හිඟුරක්ගොඩ රජයාලේ ළඟ ඉන්නේ. මම මුලින් ඩයලයිස් කරේ පොළොන්නරුවෙන්. පස්සේ මේ හිඟුරක්ගොඩ තියෙන නිසා මම හිඟුරක්ගොඩට දැම්මා. මට ඉතාම පහසුයි මේ හිඟුරක්ගොඩට එන එක. දැන් ආය නැවත මේ ඩයලයිස් නොකරන නිසා හිඟුරක්ගොඩ පොළොන්නරුවට දාලා දෙන එකම හරිම අමාරුයි. යන්න එන්න ගමන් අපහසුකම් කියන්න බැරි තරම් අමාරුයි පොළොන්නරුවට යන එක. අපාදේ නිසා මේ පුතුරු කාන්දුකරණය කරන්නේ කරනවා නියමිත රෝහල මැදිරි රෝහල මැදිරි රෝහලෙන් කරගන්න බැරි නිසා හිඟුරක්ගොඩ රෝහලට දැම්මා. දැන් හිඟුරක්ගොඩ රෝහලත් මේ අක්‍රීය වෙලා තියෙන හින්දා මැෂින් නැවත මැදිරියට දැම්මා. මැදිරිය දැම්මාට පස්සේ මැදිරිය අපිට හැමදාම මේ රාත්‍රි මේ ප්‍රදේශවාසීන් පවසන්නේ दिन गाड़े असर මේ පිළිබඳව හිඟුරක්ගොඩ රෝහල් කමිටුවෙන් සහ එහි සභාපතිවරියගෙන් කළ විමසීමකදී ඔවුන් සඳහන් කර සිටියේ අදාළ බලධාරීන්ට දැනුම් දුන්නද නිසි ක්‍රියාමාර්ගයක් මේවන තුරුත් ගෙන නොමැති බවයි. වකුගඩු රෝගය කියලා කියන්නේ මේ පොළොන්නරුව ප්‍රදේශයට මාරාන්තික වෙච්ච රෝගයක්. මේ රෝගයට ගොදුරු වෙච්ච අය ජීවිතේ ඉන්නලා හදාවැටෙන මිනිස්සු පිරිසක් තමයි ඉන්නේ. ඔවුන්ට රුධිර කාන්දු කරණේ තමයි අවසාන වශයෙන් තියෙන ප්‍රතිකාරය. නමුත් මේ රෝහලෙන් දැන් ඒ දේ රෝගීන්ට සිද්ධ වෙන්නේ නැහැ. අවශ්‍ය හැම බලධාරියෙකුටම මේ පිළිබඳව ඉල්ලීම් කළා. මේ වෙනතේ එම රුධිර කාන්දු ඒකකයේ ප්‍රතිසංස්කරණ කටයුතු සිදු වෙන්නේ නැහැ. ජනාධිපතිතුමනි, මෙම රෝහලේ වකුගඩු ඒකකයේ සම්බන්ධව අපි අවශ්‍ය හැම තැනටම අවශ්‍ය දැනුවත් කිරීම කරලා තියෙනවා. මේ අසරණ වෙලා ඉන්න රෝගී ජීවිත බේරා ගන්නට මේ අපට උදව් කරන්න කියලා හිතන් අපි ඔබතුමාගේ කාරුණිකව ඉල්ලා සිටිනවා. අප මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ තවත් දිනයක් අයද සිටින මේ අහිංසක රෝගීන්ට ජීවත් වීමේ වරම ලබා දීමට ඔවුන් මුහුණ දෙන අපහසුතාවයන් කඩිනමින් මගහැරවීමට කටයුතු කරන ලෙසයි. මේ පිළිබඳව දෙවැනි ඇස
ඩයලොග් ආසියාට සමගම තවත් ආයතන කිහිපයක් සහ අධ්‍යාපන අමාත්‍යාංශය එක්ව දුරස්ථ අධ්‍යාපන කටයුතු දිවයින පුරා පවත්වාගෙන යාමට පාසල් දහසක් බලකැන්වීමේ වැඩපිළිවෙලක් ආරම්භ කර තිබෙනවා. ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සම්බන්ධතා සැපයුම් කරු වන ඩයලොග් ආසියාට PLC Huawei සහ Simsen සමාගම් සමග එක්ව අධ්‍යාපන අමාත්‍යාංශය විසින් තෝරාගත් දිවයින පුරා පාසල් සඳහා ටෙලි සම්මන්ත්‍රණ පහසුකම් ලබා දෙමින් අධ්‍යාපන ශාස්ත්‍රයේ වෙත සිය අඛණ්ඩ සහයෝගයෙහි තවත් පියවරක් තබා තිබෙනවා. දුරස්ථ අධ්‍යාපනය පිළිබඳව distance learning පිළිබඳව ඒ සංකල්පය රාජ්‍ය ප්‍රතිපත්තිය විය යුතුයි කියලා යෝජනා කර. එය ඉක්මන් වෙනවා COVID වසංගත තත්ත්වයේ විසින් අපේ ප්‍රතිපත්තින් වේගෙන් ඉදිරියට ගේනවා. දුරස්ථ අධ්‍යාපනය එහෙම නැත්නම් ඩිස්ටන්ස් ලර්නින් එහෙම නැත්නම් ඊ ලර්නින් කියලා කියනවා. මේක සම්පූර්ණයෙන්ම ඩයලොග් ආයතනය සමාජ සත්කාරයක් විදියටයි මේ කටයුත්තට දායක වෙලා තියෙන්නේ. ඒ නිසා ඩයලොග් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරිතුමා ප්‍රමුඛ සිළුම දෙනාට අධ්‍යාපන අමාත්‍යංශයේත් ශ්‍රී ලංකා රාජ්‍යයේ ස්තුතිය ප්‍රකාශ කරනත් මම මේක අවස්ථාවක් කරගන්නවා. එත් සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශය මිනිමාවට පත්වනවා යලිකම මෙම රාත්‍රියේ 9:25 සුබ සන්ධ්‍යාවක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.